අයහපත් කාල ගුණයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා පවසනවා. දැනට ඇතිවලා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16කට බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16 හි ගාමදාරි වසන් 347 ආකාරයකට අයත් පවුල් 4542ක් බලපෑමට ලක් වෙලා තියෙනවා. මේ බලපෑමට ලක් වූ පවුල් වල 17853ක සමාජික සංඛ්‍යාව සිටින බවට ප්‍රාදේශීය ලේකම් වරුන් අප වෙත වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ආපදා වල ලක් වූ පවුල් සුරක්ෂිත ස්ථානවල අපි දැනට සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනවා. එහි පවුල් 79කට අයත් පුද්ගලයන් 250කට ආසන්න ප්‍රමාණයක් දැනට එහෙම ස්ථානවල ගත කරනවා. ඒ සඳහා අපිට ඔවුන් අවශ්‍ය කරන ආහාර පාන ඖෂධ වර්ග හා අනෙකුත් පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් වරුන් මගින් ඉතාමත් විධිමත් ආකාරයට දැනගවන්න අපි සපයලා තියෙනවා. අද උදෑසන වන විට එම ප්‍රදේශවල වැසි තත්ත්වයේ තවදුරටත් පවතින බවට ප්‍රාදේශීය ලේකම් වරුන් මාවට වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඒ වගේම යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වය අනිකුත් ආයතනවල සහයෝගයෙන් අපි ඒ ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම අපි අරගෙන තියෙනවා. ඒ වගේම දැනට අපි ඔවුන් සඳහා අපි පිසු ආහාර තමයි ලබා දෙන්නේ. ඉදිරියේදී ඔවුන්ට වෙනත් ස්ථානවලට ආරක්ෂිත ස්ථානවලට දිගටම අපිට රඳවා ගන්න සිදු වුණොත් අපි ඔවුන්ට වියලි සලාක දීලා අවශ්‍ය ඒ පහසුකම් සැපීම සඳහා අවශ්‍ය සියලු විධිදාන දැනටවත් අරගෙන තියෙනවා. බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ලංකාව පුරහම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සඳහා බුදුපුත් සුරක්ෂා නමින් රක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. මෙහි එක් වැඩසටහනක් පසුගියදා සබර්ගම පළාතේ රත්නපුර සහ කෑකළ දිස්ත්‍රික්කවල ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 850කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් සංවිධානය කර තිබුණා. රට වෙනුවෙන් එකට සිටිමු බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනට සමගාමීව අද දිනේදී දරුවන් සුරකීම පිළිබඳව වැඩසටහන් 13ක් බදුල්ල දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මකයි. ඉන් වැඩසටහන් 8ක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබෙනවා. එහි එක් වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ඊයේ දින පැවැත්වුණා. මෙහි ප්‍රධාන දේශන නූතන දරුවාගේ අභියෝග සහ ළමාවියේ මිහිරි අමිහිරි අත්දැකීම් යන මාතෘකාව යටතේ මහනුවර මහරෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක ස්නායු ශල්‍ය වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින්ද ළමා සංවර්ධනය හා ආතතිය යන මාතෘකාව යටතේ කඹුරුපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය චතුර අබේසූරිය මහතා විසින්ද පවත්වනු ලැබුවා.